අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත මාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබඳව පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක් සැකකරුවන් 311 කත්අඩංගුවට දුරකථන සංවාද ලක්ෂයක් විශ්ලේෂණයට තරාතිරම නොබලා නීති අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනවා ලොක්ඩවුන් දීර්ඝ කරනවාද නැද්ද තීරණය ලබන සිකුරාදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කියයි මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි කොවිඩ් මරණවලින් 30%ක් නියුමෝනියාවෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා කියයි කොවිඩ් මර්ධනයට දේශීය ඖෂධ වෙතද යොමු වීම අවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි ලාමා බලාපොරොත්තුයේ සත්වයා වේද ලාමාගේ ශරීරයේ කොවිඩ් වලට එරෙහි ප්‍රතිදේහ තරඟේ වීරයාගේ හදවතේ වීරත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් සිය ත්‍යාග මුදල් කළුබෝවිල රෝහලට පරිත්‍යාග කරයි ආණ්ඩුව නිරෝධායන සහන මල්ලත් පැහැරගෙන සජිත්ගෙන් චෝදනා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ සහ තීරණ ඉදිරිපත් කිරීමට ජනපතිගෙන් උපදේශක මණ්ඩලයක් සංගඋ වීතෝග සෙවීමේ මෙහෙයුම ඇමති බන්දුල ආරම්භයි සංගවා තිබූ ගබඩා 6ක වී කිලෝ ලක්ෂ 40ක් අත්අඩංගුවට මෙහෙයුම් දිගටම සන්දාන පක්ෂ මොන දේ කිව්වත් මං කැට තියලා කියන්නම් ඔවුන් ආණ්ඩුව පෙරලන්නේ නැහැ ඩිලාන්ගෙන් සහතිකයක් දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ සහ සිදු කෙරමින් පවතින විමර්ශන පිළිබඳව පොලිස්පති සීඩි වික්‍රමරත්න මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී සැකකරුවන් 311ක් අතනඟුවටගෙන තිබෙන බවත් දුරකථන සංවාද ලක්ෂයක් විශ්ලේෂණය කර ඇති බවත් පොලිස්පතිවරයා ප්‍රකාශ කළා. 2019 වර්ෂයේ පාස්කු ඉරිදා ප්‍රහාරයේදී සහරා නැතුළු කණ්ඩායමක් විසින් සිදු කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව කෙටි කාලයක් තුළ සැලසුම් කරත් හුදු තනි අපරාධයක් නොවන බවත් එය සිදුවීමට පෙර සිදුවුම් කිහිපයක් සැලකිලිමත් ගැනීමේදී එය දීර්ඝ කාලයක සිට සැලසුම් සහගතව සිදු කර ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පෙනියයි. පාස්කු ප්‍රහාරයේ සිදුවීමට පෙර වූ සිදුවුම් සියල්ල එකිනෙකට හුදකලා නොවන බව පෙනී ගිය අතර මෙම ප්‍රහාර මාලාව සිදු කිරීම සඳහා අන්තවාදී මතවාදයන් පැතර වූ දේශීය විදේශීය පුද්ගලයන් මුදල් ආධාර සැපයූ පුද්ගලයන් දේශීය විදේශීය පුහුණුවීම් ස්ථාන සහ පහසුකම් සැපේ පුද්ගලයන් දේශපාලන බලතල පාවිච්චි කර මෙම මතවාදය වර්ධනය කිරීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයන් සහ අනාගතයේ මෙම මතවාදය වර්ධනය කිරීම සඳහා පිරිස් මානසික වශයෙන් හැඩගැසීමේ ක්‍රමවේදයන් සකස් කර බුද්ධිමතුන් රසක් හෙළිදරව් කර ගැනීමට හැකියාව ලැබුණා. පුද්ගලයන් විශාල පිරිසකින් ප්‍රශ්න කිරීම සිදු කළා. සැකකරුවන් 723 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර අතර එන් 311 දෙනෙකු පිරිසක් තවදුරටත් රඳවාගෙන හෝ රිමාන්ඩ් භාරයේ තබාගෙන විමර්ශන සිදුවීමින් පවතිනවා. විවිධ ලේඛන විශාල සංඛ්‍යාවක් භාරයට ගැනීමට හැකි වූවා. ඒ වගේම දුරකථන ලක්ෂයකට අධික ප්‍රමාණයක් විශ්ලේෂණයට ලක් කර බැංකු ගිණු විශාල ප්‍රමාණයක් විමර්ශන ලක් කර ත්‍රස්තවාදී පුද්ගලයන්ගේ හා ඔවුන්ට ආධාර අනුභව ලබා දුන් තැනැත්තන්ගේ වත්කම් රසක් රාසන්ද කිරීමට මේ වන විටත් පියවරගෙන තිබෙනවා. විමර්ශන තවමත් අවසන් වී නැහැ. මෙම පාස්කු ප්‍රහාරයට ඉවහල් වූ මතවාදය රට තුළ ව්‍යාප්ත කිරීමට හා ඒට සම්බන්ධ සිද්ධි මාලාවට අදාළව අත්අඩංගුවට ගන් ලැබෙන සැකකරුවන් අතර උගතුන් බුද්ධිමතුන් විවිධ වෘත්තිකයන් සහ සමාජයේ විවිධ තරාතිරමුල පුද්ගලයන්ද සිටිනවා. ඒ අනුව විමර්ශනයේ සුළු අඩුපාඩුවක් වුවද ඔවුන්ගේ වාසියට හේතු වී බැගින් මෙම විමර්ශන සියල්ල ඉතාම රහසිගතව අවසන් අධීර තෙක් සිදු කිරීමට සිදුවන බව අවධාරණය කරනවා. මෙම පාස්කු පහට අදාළ වසර දෙකක් වැනි කාලයක් තුළ අධිචෝදනා 11ක් ගොනු කිරීමට හැකියාව ලැබීම තුලින් මෙම විමර්ශන කණ්ඩායමල වෘත්තීය භාවයත් විමර්ශනවල සාර්ථකත්වයත් පිළිබඳ ඔබට අදහසක් ලබාගත හැකියි මා විශ්වාස කරනවා. තවද මෙම විමර්ශන සඳහා මා වෙත හෝ මාගේ විමර්ශන කණ්ඩායම වෙත කිසිදු බාහිර බලපෑමක් සිදු නොවති බවත් එවැනි බලපෑමක් සිදු කිරීම සඳහා මා විසින් ඉඩ නොදෙන බවත් කිසිදු බලපෑමකට මා හෝ විමර්ශන කණ්ඩායම යටත් නොවන බවත් විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ පාස්කු ප්‍රහාරය විමර්ශන කොමිසම් සභාව විසින් නම්කොට නිර්දේශ ඉදිරිපත් කර ඇති උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශයකට එරෙහිව සර්වාගමික පූජ්‍ය සහ පූජක පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදසිය විරෝධය පළ කළා.
පසුගිය දිනක උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු මහනුවරදී මල්වතු අස්කිරි මහනාහිමි වරුන් බැහැදක පසුව මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශයක් පදනම් කරගෙනමින් සර්වාගමික පූජ්‍ය පූජක වරුන් අද මාධ්‍ය නිවේදනයක් මගින් එම ප්‍රකාශයට සිවිරෝධය පළ කළා. එම නිවේදනයෙන් උපුටා ගැනීම පාස්කු ප්‍රහාරය විමර්ශන කොමිෂන් සභාව විසින් නම් කොට නිර්දේශ ඉදිරිපත් කර ඇති. ඇතැම් උසස් පොලිස් නිලධාරීන් පිරිසක් මෑතකදී මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් හැඟී ගියේ ඔවුන් සිංහල බෞද්ධීන් වීම නිසා ඔවුන්ව පාස්කු ප්‍රහාරය වැරදි කරුවන් කිරීමට සැරසෙන බවයි. පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු ජාතිවාදී සහ ආගම්වාදී තලයකට තල්ලු කිරීමේ පහත් අරමුණක් එම ප්‍රකාශයේ ගැබ්ව ඇති බව පෙනෙන්නට ඇත. එහෙයින් එම ප්‍රකාශය අපිතරේ හෙලා දකිමු. එවැනි අන්තවාදී ප්‍රකාශ හමුවේ නොසලී පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන සහ නීතිමය කටයුතු දේශපාලන බලපෑම් වලින් තොරව සාධාරණව සහ විනිවිද භාවයෙන් යුතුව සිදු කරන ලෙස බලධාරීන්ගෙන් අපි අවධාරණයෙන් ඉල්ලා සිටිමු. ඔපුටා ගැනීම අවසන්. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ තරුණයෙකු ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද කොළඹ අපරාධ කොට්ටාසයේ වෙත කැඳවා තිබුණා. එම අවස්ථාවට කතෝලික පූජකවරුන් පිරිසක්ද සහභාගී වුණා. ඔහු නිරන්තරයෙන්ම නැගුවේ මේ විමර්ශන කටයුතු තුළින් කරුණාකර යුක්තිය ඉෂ්ට වෙන තැනට රැගෙන යන්න. මොකද අපි හිතනවා ඒ කරුණු ඔස්සේ ඒ විමර්ශන කටයුතු සිදු වෙනවා නම් අපිට සත්‍ය සහ යුක්තිය හොයාගෙන යන ගමන මීට වඩා ඉක්මන් වෙයි කියලා. ඉතින් අපි මේ අවස්ථාවේදී ඒ තරුණයා සමග සිටිනවා. මේ සම්බන්ධයෙන් එම තරුණයා සිදු කරලා තිබෙන සමීක්ෂණයක් අනුව මත දෙකක් පිළිබඳව ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා දැක්වුවා. එහි පැහැදිලිව ඔහු ඉල්ලා සිටියේ බලධාරීන්ගෙන් ජනතාව අතර මෙවැනි මත දෙකක් තිබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වලා සත්‍ය එළිදරව් කරන්න කියලා. අපේ නීතිය අනුව කිසිසේත්ම එය බරදක් නෙමෙයි. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිරදඬුවම් විඳින සහ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් පිළිබඳ කටයුතු කිරීමට අවශ්‍ය නිර්දේශ ලබා දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදේශක මණ්ඩලයක් පත් කර තිබෙනවා. මෙම උපදේශක මණ්ඩලය සමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විතයි. 1979 අංක 48 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ 13 වන වගන්තිය අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදේශක මණ්ඩලයක් පත්කර ඇති බව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හරිගුප්ත රෝහණදීර මහතා පවසනවා. හිටපු අගවිනිසුරු අශෝකද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම උපදේශක මණ්ඩලයේ සෙසු සමාජිකයන් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ මිනිසුරු AAR හේයන්තුලුව සහ විශ්‍රාමලත් සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් යන මහතුරුන් ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිරදඬුවම් විඳින සහ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් පිළිබඳ සුවබැලීම නිදහස් කිරීම ඇප ලබා දීම ඇතුළු ඉදිරි තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ සහ උපදෙස් ලබා දීම මෙම මණ්ඩලයෙන් අපේක්ෂා කරනවා. දීර්ඝකාලික සිට උපදේශක මණ්ඩලයක් පත්කර නොතිබීම හේතුවෙන් මෙතෙක් සිරගතව සිටින පිරිසට තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබී තිබුණේ නැහැ. මෙම උපදේශක මණ්ඩලය පත්කිරීමත් සමගම එම සිරකරුවන්ට ඔවුන්ට ඇති ගැටළු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හිමිවන බවයි ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ හරිගුප්ත රෝහණදීර මහතා පවසන්නේ. මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව අද ඉක්මවා ගියා. කොවිඩ් මරණවලින් 30% නියුමෝනියාව හේතුවෙන් සිදුවන බවට තහවුරු වූ බව විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා සියතට පැවසුවා. කොවිඩ් පාලනයට එන්නත අත්‍යවශ්‍ය බව පවසන විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ දේශීය ඖෂධ තුලින්ද මේ සඳහා ප්‍රතික්‍රමයක් සොයා ගැනීමට අවධානය යොමු කළ යුතු බවයි. අපි දැනට කරලා තියෙන පශ්චාත් මරණ පරීක්ෂණ වලින් 30% පමණ පුද්ගලයන් මිය ගිහිලා තියෙන්නේ නිමෝනියා තත්ත්වය නිසා. කොවිඩ් ආසාදනය වෙන පුද්ගලයන් අතිබහුතරයකට සංකූලතා ඇති වෙන්නේ නැහැ. සංකූලතා ඇති වෙන්නේ විශේෂයෙන් නිදන්ගත රෝග තියෙන, ඒ කියන්නේ දියවැඩියාව, හතිය, ප්‍රෙෂර්, අධික ස්ථූලතාවයේ වයස්ගත වීම සහ ගර්භණී තත්ත්වය. ඊට අමතරව පුද්ගලයන් මේ යන පුළුවන් ලේ කැටි ගැසීමේ සම්භාවිතාවය වැඩි වෙන්න පුළුවන්. ලේ කැටි සමහර අයගේ කෙන්ඩා ප්‍රදේශයේ ඇති වෙලා ශිරාවල උදර සංසරණත් එක්ක හෘද වස්තු අරහා ගොස් පෙනහළුවල පෙරවි මිය යන්නට පුළුවන්. එසේම බටහිර වෛද්‍ය ක්‍රමයට අමතරව දේශීය ඖෂධ ක්‍රමයේද කොරෝනා ව්‍යාප්තිය මර්ධනය සඳහා භාවිත කළ හැකි බව විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළා. එන්නත් කිරීම, ඒ වගේම මාස්ක් එකක් දවා ගැනීම, ඒ වගේම සමාජ දුරස්ථභාවය තබා ගැනීමට අමතරව බටහිර වෛද්‍ය විද්‍යාවේ වැක්සීන් එකකින් පසු
රෝගය වළක්වා ගැනීමේ ක්‍රමයක් තියෙනවා කියලා හිතන්න අමාරුයි. ඒක නිසා රෝගයේ සංකූලතා එතන බටහිර වෛද්‍ය ක්‍රම වලට අමතරව විකල්ප වෛද්‍ය ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. අපි සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා දේවල් කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට ගන්න පුළුවන්. උදාහරණයක් ඇටියට සුදුළු වුණු, රතුළු වුණු, ඉඟුරු කොත්තමල්ලි වැනි දේවල් ආහාරයට ගැනීමෙන් මම හිතන්නේ කිසිම වරදක් වෙයි කියලා. නමුත් මේකේ හෙළ වෙදකමේ ආයුර්වේද වෙදකමේ ඇති බටහිර වෛද්‍යවරු අපිට දන්නා බේත් ඇති. ඒක නිසා එවැනි බේත් තියෙනවද නැද්ද කියලා කියන එක සම්බන්ධ අදාළ පාර්ශ්ව කටයුතු කළයි කියලා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒකට හේතුව මේක රෝගේ නිවාරණය කිරීම තමයි වැදගත්ම. මෙතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද ලක්ෂ 4 සීමාව ඉක්මවා කියා. ඒ පසුගිය දින 4කදී හඳුනාගත් තවත් කොවිඩ් ආසාදිතයින් 4484ක් පිළිබඳ වසංගත රෝග විද්‍යායකකගේ දත්ත පළ කිරීමත් සමගයි. හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාටද කොවිඩ්-19 වෛරසය ආසාදිනේ වී තිබෙනවා. දින කිහිපයක සිට රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඒ මහතා මෙවැනි විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවයි වාර්තා වුණේ. පසුගිය දිනවල කළුබෝ විල රෝහලේ රෝගී දහරිතාවය සහ පහසුකම් පිළිබඳව මාධ්‍ය ඔස්සේ පුවත් රසක් වාර්තා වුණා. මේ අතර කළුබෝ විල රෝහලට අවශ්‍යව පවතින ෆික්ස් වෙන්ටිලේටර් යන්ත්‍රයක් සවිකිරීම සඳහා මූල්‍ය දායකත්වයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ඉදිරිපත් වීමේ සුවිශේෂී පොතක් වාර්තා වුණා. ඊ අවසන් වූ ශ්‍රී ලංකා පන්දුවර විස්ස ලීග් ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ දසුන් ශානක වන අතර ඉන් ලැබුණු සියලු මුදල් මෙලෙස කළුබෝ විල රෝහලට පරිත්‍යාග කරන බව ඔහු ප්‍රසිද්ධියේ කශකලේ රටටම ආදර්ශයක් ලබා දෙමින් අතන මේ වෙලාවේ අපිට අපිව දැනුවත් කරා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ව කළුබෝවිල් හොස්පිටල් එකෙන් ඒගොල්ලෝ වෙනම යුනිට් එකක් හදනවා කියලා ෆික්ස් වෙන්ටිලේටර් එකක් හයි කරන්න මොකද මේ මේ තත්ත්වේ රටේ තියෙන තත්ත්වේ ඉතාමත් නරක අතර හැරමින් තියෙනවා. ඉතින් මම හිතන්නේ ක්‍රීඩකයන් විදිහට අපිට කරන්න පුළුවන් දේ තමයි වෙන්ටිලේටර් එක හයි කරගන්න සපෝට් කරන එක. ඉතින් මම මගේ මෑන් ඔෆ් ද සීරීස් වෙච්ච මුදල් ප්‍රමාණය එහෙම පරිත්‍යාග කරන ඒ වගේම කණ්ඩායමෙන් අපි මුදලක් පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙනවා. චීන මහජන විමුක්ති හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රයෝජනය සඳහා සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් පරිත්‍යාග කර තිබෙනවා. එම එන්නත්ගේ ලබන සෙනසුරාදා දිවයිනට රැගෙනීමට නියමිත බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. වාර්තා වන ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව සලකා බලා එළඹෙන 30වනදායින් පසු පවතින ලොක්ඩවුන් තත්ත්වය දීර්ඝ කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා. අපට වාර්තාවෙන් රෝගීන් ප්‍රමාණය දිනෙන් දින වැඩි වුණා. ඒ හේතු කොටගෙන තමයි අපි මෙම දැඩි සංචරණ සීමාවත් ඒ වගේම නිරෝධායන ඇඳින් නීතියත් ගෙනීමට කටයුතු කරේ. අපි දකින දේ තමයි ජනතාව 100%ක් මෙම සංචරණ සීමාවන් ඒ වගේම මෙම අප විසින් ලබා දෙන සෞඛ්‍ය පුරුදු වලට අනුගත වීම කරන්නේ. ඒ නිසා මෙම දවස් 10 ඉතාමත්ම දැඩි ලෙස මෙම සංචාරන සීමාවන්ට මැදිරි නීති කාලය තුල සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් නිවෙස් වලට වී සිටින ලෙසයි අප ඉල්ලා සිටින්නේ. එහෙම කරොත් අපිට තව සත්ති දෙකකින් පමණ මෙම රෝගීන් වාර්තා වීමේ අපිට අඩුවක් දකින්න පුළුවන්. අපි මේකට නියමිත ලෙස අනුගත වුණොත් වාර්තා වෙන රෝගීන් ප්‍රමාණයත් වාර්තා වෙන මරණ ප්‍රමාණයත් අනුව අපි 30 වෙනිදා දිනෙන් එහාට මෙම ඇඳිරි නීතිය දීර්ඝ කරනවද නැද්ද කියන එක තීරණය ලබා දෙනවා ඇති. එන්නත්කරණය නිසි ආකාරයෙන් සිදු නොවූ නිසා වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් මිය යාම 88% ඉක්මවා ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන් පවසනවා. මෙතර සෞඛ්‍ය ඇතුළු සිසු වෘත්තීය සමිති පවසන්නේ බලාපොරොත්තු වූ ලොක්ඩවුන් තත්ත්වය මෙය නොවන බවයි. මේ වෙනුවට අපි හොඳටම දන්නවා එදිනෙදා සිදුවන කොවිඩ් මරණවලින් 88%කට වඩා වැඩි ප්‍රමාණයක් මේ අවුරුදු 60ට වැඩි අයට තමයි ඒ මරණයට පත් වෙන්නේ. 90%කට වැඩි පිරිසක් එක්කෝ එන්නත් එකයි ගහලා තියෙන්නේ නැත්නම් දෙකම ගහලා නැහැ. එතකොට එන්නත් නොලැබීම කොවිඩ් මරණ වැඩිවීමට ප්‍රධාන හේතුවක් කියන එක පැහැදිලි. අවුරුදු 60ට වැඩි අයට ප්‍රමුඛතාවය ලබා දීලා එන්නත්කරණය කරන්න ඕනි කියන එක. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. එන්නත් ලබා දීමේ ක්‍රමවේදය තුළ විශාල අර්බුදයක් තියෙනවා. එතකොට මේ රටේ සිදුවන වැඩිම මරණ සංඛ්‍යාවට ප්‍රධාන වගකීමක් තියෙන්නේ ඒ අවුරුදු 60ට වැඩි අයට එන්නත් නොලැබීම කියන කාරණේ. දැන් ලොක්ඩවුන් එකට විරෝධය පළ කරන තමයි අපි අද මේ කළු පැහැන් සැරසිලා ඉන්නේ. කළු මාක්ස් දාගෙන ඉන්නේ. මොකද ලොක්ඩවුන් එක ඉල්ලුවේ අපි. හැබැයි මේ ලොක්ඩවුන් එක නෙමෙයි අපි ඉල්ලුවේ. අද 140ක් මහපාරේ. එහෙම ලොක්ඩවුන් එකකින් අපිට වැඩක් නැහැ.
ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ආණ්ඩුවට මේකයි ඒකයි බේරගන්න මොකක් හරි වැඩසටහනක් තියෙනවා. කොවිඩ් බෝ කරලා ආර්ථිකය බේරගෙන මිනිස්සු මැරෙන්නේ ඩැරලා වැඩක් තියෙනවද කියන ප්‍රශ්නේ අපි හමුවේ තියෙනවා. ආණ්ඩුවෙන් ඉල්ලලා බල කරලා පෙරත්ත කරලා ගත්ත ලොක්ඩවුන් එකේ භාගයක් දැන් ඉවරයි. අපි ඉල්ලුවේ විද්‍යාත්මක ලොක්ඩවුන් එකක් අපිට දුන්නේ සර්ප්‍රයිස් ලොක්ඩවුන් එකක්. ඒ වගේම අපිට දැන් පාර දිහා බලනකොට තේරෙන්නේ ලොක්ඩවුන් කරලා තියෙන්නේ මිනිස්සුන්ව එළියට දාලාද කියන එක තමයි. මොකද අපිට පේන්නේ නැහැ මිනිස්සු ගෙවල් ඇතුලේ දාලා ලොක්ඩවුන් කිරීමක්. මේ ආණ්ඩුව දවස ගානේ කරන්නේ මිනිස්සුන්ට දින දේවල් නැති කරන එක. අපි කිව්වේ දින 10කට රට වහන්න. නැත්නම් අපි සඳුදා සිට 23 වෙනි සඳුදා සිට ස්වයන් ලොක්ඩවුන් එකකට යනවා කියලා. ඒතර අපි කිව්වා ඒ සඳහා සූදානම් වෙන්න. ආර්ථිකය කළමනාකරණය කරන්න සූදානම් වෙන්න. ආණ්ඩුව මොකද කරලා තියෙන්නේ? ආණ්ඩුව නිකන් ඒක අරියාදුවට නිකන් කියපු මිනිස්සුන්ගෙන් පලි ගන්න වගේ ඔන්න වැහුව අඹලා කරගෙන ඉන්නවා වගේ තමයි යන්නේ. ඉතින් එහෙම කරන්න ආණ්ඩුවක් ඕනේ නැහැ. කොවිඩ් වෛරසයට එරෙහිව ස්වභාවිකව ප්‍රතිදේහ නිපදවන සත්වයෙකු පිළිබඳව බෙල්ජියමෙන් වාර්තා වනවා. ලාමා නැමැති මෙම සත්වයා පිළිබඳව විද්‍යාඥයින් විශාල විශ්වාසයක් තබා තිබෙනවා. ඒ මෙම සත්වයාගේ ප්‍රතිදේහ හරහා එන්නතක් නිපදවීමටයි. දැන් ලෝක කොවිඩ් තත්වය. කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා මේවන විට විවිධ ඖෂධ නිෂ්පාදනය වෙමින් පවතිනවා. ඒ සෑම ඖෂධයක්ම එන්නතක්ම තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමේ. මේ අතරතුර විවිධ ඖෂධවල සහ විවිධ අත්හදා බැලීම්වල ප්‍රගතියන් පිළිබඳවද විටින් විට ලෝකෙන් තොරතුරු වාර්තා වෙනවා. මේ අතරතුර ලාමා නැමැති සත්වයාගේ සිරුර තුළ කොවිඩ් වෛරසයට එරෙහි ස්වාභාවිකවම ප්‍රතිදේහ නිර්මාණය වන බවට බෙල්ජියමේ සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ලාමා සත්වයාගේ ප්‍රතිදේහ යොදාගෙන කොවිඩ් එන්නතක් නිපදවීම කෙරෙහිද බෙල්ජියම් විද්‍යාචාර්යින්ගේ අවධානය යොමු ඇති බවයි වාර්තා වන්නේ. වයස අවුරුදු 17ට වැඩි පාකිස්තානුවන් සඳහා එන්නත් කරණය සැප්තැම්බර් මාස පළමුවනදා සිට ආරම්භ කරන බව පාකිස්තානු ජාතික අණහා මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී අසද් උමාර් ප්‍රකාශ කළා. සැප්තැම්බර් 15 වනදා වන විට එන්නතෙහි පළමු මාත්‍රාව සිසුන්ට ලබා දිය යුතු බවද ඔහු ප්‍රකාශ කරනවා. ජාතික අණහා මෙහෙයුම් මධ්‍යස්ථානයේ පවසන්නේ සැප්තැම්බර් 30 වනදා සිට ජාත්‍යන්තර හා දේශීය ගුවන් ගමන් සඳහා අවසර ලැබෙනුවේ පූර්ණ එන්නත් ලබාගත් පුද්ගලින්ට පමණක් බවයි. ඔක්තෝබර් 15 වෙනිදායින් පසුව එන්නත් නොකළ අයට පොදු ප්‍රවාහන සේවා තහනම් බව පාකිස්තානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා. මිනිසුන් කිහිප දෙනෙකු නිසා අපට සෑම කෙනෙකුගේම ජීවිත අවධානමකට ලක් කරන්න බැහැ. අසත් උමාර් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. ආණ්ඩුව ජනතාවගේ නිරෝධායන සහන මල්ලත් පැහැරගෙන ජනතාවට කැපකිරීම කරන්න කිව්වට ආණ්ඩුවේ අය එහෙම කරන්නේ නැහැ. මේ වගේ වෙලාවක ජනතාවට කැපකිරීම කරන්න කීම ආණ්ඩුවේ අමානුෂික ක්‍රියාවක්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම චෝදනාවන් රජයට එල්ල කළා. මූලික කරුණු හතක් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනයෙන් පවසන්නේ ආණ්ඩුව නිරෝධායන සහන මල්ල පැහැරගෙන ඇති බවටයි. නිරෝධායන වන පවුල් සඳහා ලබා දෙමින් තිබූ රුපියල් දසදහසක් වටිනාකමකින් යුත් සහන මල්ල සීමා කොට තෝරාගත් පිරිසකට පමණක් එය ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇති බවටද සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. ජනතාවගේ ගෙල සිරකර හෝ සිය අරමුණු ඉටුකර ගැනීමට දෙවරක් නොසිතන ආණ්ඩුව කොරෝනා ව්‍යසනයෙන් අන්ත අසරණව සිටින ජනතාවගෙන්ද පළිගැනීම ආරම්භ කර ඇති බව පෙන්වා දෙනවා. වසාදෙමු බොහෝ රටවල් සිය ජනතාවගේ ජීවිත නඩත්තු කිරීමට සහන පැකේජ හඳුන්වා දී ඇති නමුත් ලංකාවේ සිදුවෙමින් නැත්තේ ජනතාවට දෙන්නා වූ අවම සහන මල්ල පවා අත් හිටුවීම බවත් සිය නිවේදනයෙන් ඔහු පවසනවා. ජනතාවට කැපකිරීම කරන්නේ යයි කියමින් මේවන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉතිහාසයේ පෙර නොවිරු තරම් ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවටත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. ආහාර වියදම් දරා ගැනීමේ ශක්තිය අතින් ලංකාව ලොව දුප්පත් රටවල් පහ අතරට වත්මන් ආණ්ඩුව ඇදදමා ඇති බවත් ඔහු පෙන්වා දෙනවා. තුන් වේල තබා එක වේලක් හෝ කෑමට යමක් නැතිව සුසුම් හෙළන ලක්ෂ ගණනක් පුරවැසියන් ජීවත් වන රටක ජනතාවට කැපකිරීම කරන ලෙසට ඉල්ලීම තරම් සාහසික ඉල්ලීමක් නැති බවත් කොරෝනා ව්‍යසනය මැද ජීවිත සහ මරණ සමග අරගෙන කරන මිනිසුන්ගේ සහන මල්ලත් සීමා කරනවා නම් ඒ ආණ්ඩුවේ අමානුෂිකත්වයේ තරම වටහා ගත හැකි බවත් සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. පාර්ලිමේන්තුව නියෝජනය කරන සමග ජනබලවේග මන්ත්‍රීවරුන්ගේ මේ මාස වැටුප කොවිඩ් වෙනුවෙන් යෙදවීමට එම පක්ෂය තීරණය කළා. එහෙත් එම මුදල රජයේ කොවිඩ් අරමුදලට ලබා දෙන්නේ නැති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. රජයේ අරමුදල පිළිබඳව කිසිදු විශ්වාසයක් නැති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ කොරෝනා දෙවන සහ තෙවන රැල්ලේ වගකීම රජය බාරගත යුතු බවයි මේක මුලදී වෙලාවට තීන්දුව తీරන අරගෙන අපි බේරගත්තේ නැති නිසා අපි ප්‍රශ්නෙක ඉන්නවා පළවෙනි රැල්ල වෙලාවේ අපි සියලු දෙනාම කැපකිරීම කරා ජනතාව ඔක්කොටම මඩ උනන්දු වුණා ඊට පස්සේ දෙවෙනි රැල්ලේම ගැන අඬුවා කියනවා තුන්වෙනි රැල්ලේම ගැන අඬුවා කියනවා සිංහල අවුරුද්ද ඒ වගේ උත්සව ඒ කාලය තුල ජනතාවට පරිස්සම් වෙන්න අවශ්‍ය ක්‍රමවේද රජය ගෙනාවේ නැහැ ඉතී ආකාරයට නොඑක් නොඑක් දේවල් මේතර සංචාරකයෝ ගෙනාව සමහරලාට අනවශ්‍ය වෙලාවට අනවශ්‍ය තැන්වලට මේ ආකාරයට මම හිතන්නේ මේක රජයේ ප්‍රමාද දෝෂ නිසා රජයෙන් ගිලිහිලා ගියා විපක්ෂයේ මන්ත්‍රීවරු මාසයක වැටුප අපි බාර දෙනවා ඒ වැටුප අපි පාවිච්චි කරන්නේ සෞඛ්‍ය කටයුතු සඳහා කොරෝනා මර්ධන වෛද්‍ය අවශ්‍යතාවයන් සඳහා වියදම් කරන්න තමයි අපි මේ මුදල බාර දෙන්නේ රජයේ තියෙන කොරෝනා අරමුදලට අපි මුදල් බාර දෙන්නේ නැහැ මොකද ඒ අරමුදලට වෙන දේවල් ගැන අපට විශ්වාසයක් නැහැ ඒ වගේ හරිය ගැන හරියට ගිණුම් තැබීමක් accountability එකක් නැහැ කියලා අපි හිතනවා ඒක නිසා අපි මේ මුදල් සම්පූර්ණ පාවිච්චි කරලා අපේ අහිංසක ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන අඩුපාඩු පිරිමහ ගන්න ඒ මුදල් අපි ප්‍රදානය කරනවා දැන් ඇමතිවරුන්ගේ මුදල් පරිත්‍යාග කිරීම විතරන්නේ මේ කැපකිරීම කියලා කියන්නේ කැපකිරීම කියලා කියන්නේ ආණ්ඩුව මේ වෙලාවේ මේ කොවිඩ් වසංගතයේ මේ රට හවු වෙලා තිබෙනවා සියලු ජනතාව ඒකට මුහුණ දීලා තියෙනවා අද මේක සමාජගත වෙලා තිබෙනවා අපි ආශ්‍රය කරන තමුන්නාන්සලා ආශ්‍රය කරන අපි හඳුනන අය දවස ගානේ මේ කොවිඩ් මාරයට බිලි වෙමින් පවතිනවා ඒ හින්දා අනිකුත් සියලු දේවල් නවත්තලා ආණ්ඩුව තමන්ගේ සම්පූර්ණ දායකත්වයේ මේ වසංගතයේ වෙනුවෙන් ලබා දෙන්න ඕනේ ආණ්ඩුව අද මේ වසංගතයේ ඇත්තේ තමන්ගේ වෙනම න්‍යාය පත්‍රයක් අද ක්‍රියාත්මක වෙනවා අමති වරුන්ට මුදල් ප්‍රශ්නයක් නැහැනේ අවුරුදු 10 15 මේ රටේ අමතිකම් දරපු උදවිය. ඉතින් ඒගොල්ලන්ට මේ මාසික පඩිය ලබා දෙනවයි කියන එක ඒ තරම් ප්‍රමාණයක් නෙමෙයි. ඒක නෙමෙයි අපි කතා කරන්නේ. අපි කිය කතා කරන්නේ ආණ්ඩුවේ දේශපාලන කැපවීම තියෙනවද මේ කොවිඩ් වසංගතයෙන් රට මුදව ගන්න. එහෙම දේශපාලන කැපකිරීමක් නැහැ. ආණ්ඩුව කිසිසේත්ම රාජ්‍ය සේවකීන්ගේ වැටුප් කප්පාදුවක් සිදු කරන්නේ නැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. අද කොළඹදී මාධ්‍ය හමුවකට එක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළා. විවිධ ඇමතිවරු මන්ත්‍රීවරු විවිධ පුද්ගලයන් මේ කොරෝනා වසංගත තත්ත්වයේ එක්ක සමහර මන්ත්‍රීතුමාලා ඇමතිතුමාලා දැනටම ඒගොල්ලන්ගේ වැටුප පරිත්‍යාග කරනවා කියලා කියලා තියෙනවා. මම ගත්තොත් මට නම් මගේ මුළු වැටුපම පරිත්‍යාග කරන්න බෑ. මොකද මට ඔච්චරයි තියෙන්නේ මම උසාවිය යන්නෙත් නෑ දැන්. ඒ හින්දා මම වැටුපෙන් 50%ක් පරිත්‍යාග කරනවා. මොකද මුළු වැටුපම පරිත්‍යාග කරොත් එහෙම මට ජීවත් වෙන්න බෑ. ඒක මට කියන්න බෑ රාජ්‍ය සේවකයන්ට කරන්නයි කියලා. මොකද මට මෙච්චර අමාරු නම් රාජ්‍ය සේවකයන්ට කොච්චර අමාරුද කියලා මම දන්නේ නෑ. ආණ්ඩුව කිසිම විදියකින් රාජ්‍ය සේවකයන් වැටුප කප්පාදුරු යන්නේ නෑ. මම හිතන්නේ මේ වෙලාවේ දේශපාලඥයන් ඇතුළු සියලුම දෙනා කැපකිරීම කළ යුතුයි. හැබැයි එහෙම කියලා අපි කවදාවත් කියලා නැහැ රාජ්‍ය සේවකයන්ගේ වැටුප අඩු කරන්න හෝ ඒකෙන් කොටසක් කපා ගන්න කියලා. එහෙම ආණ්ඩුවේ සැලැස්මකුත් නැහැ. රාජ්‍ය සේවකයාගේ දෙන වැටුප රුපියලක්වත් අඩු කරන්නේ නැතුව ආණ්ඩුව දුන්නා වගේම හෙටත් ඒක දෙනවා. ඉදිරියටත් දෙනවා. තවත් ඕනම කෙනෙකුට මේ අරමුදලට පිට වෙන්න ඕන කෙනෙකුට පුළුවන්. එහෙම නැතුව බලහත්කාරයෙන් ගන්නවා ගත යුතුයි කියලාත් අපි හිතන්නේ නැහැ. ඉතින් අපිත් වැටුප ලබා දෙන්න එකඟ වෙලා තියෙනවා. ඒ වගේම එක එක්කෙනාට සීමාවන් අනුව ඒක කරන්න පුළුවන්. මේ ආණ්ඩුව ගොඩ ගන්න කැපුරු විමල් ගම්මන්පිල වාසල් කට්ටියට මේ දැන් මේ පොදුජන පෙරමුණෙන් ඇවිල්ලා තියෙන විරෝධයක් රටවහන් ඉල්ලීම් කරයි කියලා. ඒ සම්බන්ධව පුතෝ මොකද්ද මම දන්නවා තේ. පක්ෂ එකතු වෙලා හදපු ආණ්ඩුවක් එනිසා ඒ පක්ෂවලට විවිධ අනන්‍යතාවයන් තියෙනවා. සම්දාන ආණ්ඩුවක් ඇතුලේ විවිධ මත ප්‍රකාශ කරලා ආණ්ඩුව ආරක්ෂා කරගන්න ඕනේ කියන කාරණය අපිටත් වඩා හොඳින් ඔය කිව්ව ඇමතිවරු තුන්දෙනාම දන්නවා අත්දැකීමෙන්. ඒ නිසා ඔය ඇමතිවරු තුන්දෙනා මොන මොන ආකාරයේ ප්‍රකාශ කරත් පක්ෂයේ වෙනුවෙන් සහ ඒගොල්ලන්ගේ පක්ෂ අනන්‍යතාවය ආරක්ෂා කරගන්න මම කැටදාලා කියන්නම් ආණ්ඩුව ආරක්ෂා කරනවා කියන තැනදී එතුමාලා අපිටත් වඩා ඉස්සරහින් හිටගන්න ආණ්ඩුව වෙනුවෙන්. දේශපාලන බලපෑමකට හෝ යටත් නොවි ඉදිරියේදී සහල් මාෆියාව සුණු විසුණු කරන බව වෙළඳ මාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. සංගවාගෙන සිටි වීකලෝ ලක්ෂ 40ක් පමණ සොයා ගැනීමට අද සමත් වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඉදිරියටත් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැවසුවේ. රටවල් ලෝකයේ වැසීමේ ආසන්නතම ප්‍රතිඵලය තමයි නූල කඩුන්න සැරුංගලයක් වගේ භාණ්ඩවන මිල ඉහළ යාම. එවන් තත්වයක් තුල වගකිව යුතු රජයකට පුළුවන්කමක් නැහැ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන සහල්වල මිල ඉහළ යාමට ඉඩ දෙන්න. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අම්පාර දිස්ත්‍රික්කයේ කියන දිස්ත්‍රික්ක දෙකෙහි අතරමැදියන් විසින් විශාල තොග රැස් කළා තියෙන තොග ඒ ගබඩා වටලලා ඒවා සීල් කිරීමේ කටයුත්ත මේ වන විට සිදු කරමින් පවතිනවා. අද උදේ පාන්දර සිට දවල් වන විට හල්
කිලෝ ලක්ෂ 40කට වඩා වැඩි ප්‍රමාණයක් B කිලෝ ලක්ෂ 40කට වඩා වැඩි ප්‍රමාණයක් ගබඩා කරලා තියෙන ගබඩා 6ක් මුද්‍රා තබලා තියෙනවා මෝල් හිමියන් නොවන ගොවීන් නොවන සාහල් මිල ඉහළ නැංවීම සඳහාම මැදිහත් වෙන අතරමැදි විශේෂයකට ලෙසින් වෙළඳ පොලේ හැසිරෙන්න ඉඩ දෙන්න බෑ රටේ නීතියට පටහැනිව මෙවැනි තොග රැස් කළා ජනතාවගේ මූලික ආහාරයට මෙලෙසින් කරනවා නම් ඒ තොග රාජසන්තක කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා දේශපාලන හෝ වෙනත් බලපෑම් ආවත් ඒ කිසිම බලපෑමකට අවනත වෙන්නේ නැතුව මේ තොග රාජසන්තක කරන්නත් එහෙම නැත්නම් එයාට පුළුවන් සාතික මිල යටතේ වියලෙ මණ්ඩේට අලෙවි කරන්න යනුවද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගල්ලෑල පොලිස් මාර්ග බාධක ඇසලදී සිදු කරන ලද වැටලීමකදී වී ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථ හතක් සහ එම රථවල රියදුරන් රිය සහායකින්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් මගේ ගෙදර මේ වගා කරපු කුඹුරේ වී ටික මේ අරන් ආවේ. එහෙන කොටත් මගින් බැරියර දාලා ගල්ලෑල ප්‍රදේශයේ අපිව නවත්තුවා. කවුද නැත්තේ? පොලිසිය නැත්තේ. මේක මේ පාරිභෝගික අධිකාරියෙන් ප්‍රශ්නයක් දාලා තියෙනවා. කොළඹින් ඉහළින් ඒවල් තියෙන මේ එකක් කියලා ඉවරලා අපි ඇරස් කරා. දැන් අපේ වී ටික මෙතන වැස්සොත් එමෙනවා. මිලක් දෙන මෝලබ්බල් වල යන්න තමයි හිදී. කොහොම කරන්න ඉස්සෙල්ලා මෙතනින් ඇරස් කරා අපි එනකොට. වී ගෝණි 80යි කුඹරෙන් තිබුණේ. මේව බෝග පොලිසිය ඇතුළේ හිරගෙවල් වල. මහා පාරේ කුඩු ගංජා නිදැල්ල යනවා. මේකට වෙලා තියෙන රට වෙලා තියෙන වින්න ඇහිය මෙන්න මේකයි. මේක සාපයක්. කුඹරේ වී ටික ගෙදරට ගෙනිය ගන්න බෑ. පොලිසිය ඇතුළේ ලොරියත් එක්ක. මොකද්ද මේ නීතිය? පාරිභෝගික අධිකාරියන් මහතුරු එනකන් ඉන්න කියලා කිව්ව ලොරිය යවන්න. පොලිසියට දාන්න කිව්ව ලොරිය ටික. මගේ විමිටි 90යි තියෙන්නේ. මේ සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය විසින් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි. මිනිස්සු ලෙඩ වෙනවා වකුගඩු ලෙඩ හැදෙනවා කියලා තමයි රසායනික ද්‍රව්‍ය තහනම දැම්මේ. දැන් එතකොට මේ පිටරටින් පකිස්තානයෙන් එන හාල්වල මොනවද තියෙන රසායනික ද්‍රව්‍ය? මේවා කාබනිකද? මේව ප්‍රශ්න කරලා තිනවා. දැන් ආණ්ඩුව කිව්වා මොනම හේතුවක් නිසාවත් මේ රසායනික පොහොර තහනම අපි ඉවත් කරන්නේ නැහැ කියලා. අපිට දැන් දැනගන්න හම්බෙලා තියෙනවා රසායනික පලිබෝධ 114ක් තියෙනවා. ඒ 14න් 35ක් ගෙන්නන්න සතිය මුල කැබිනට් එකේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. අනුමැතිය ලැබුණද නැද්ද කියලා අපි ප්‍රශ්න කරනවා. බිලියන 10කම පලිබෝධ ආනයනය කරන්න සූදානම් වෙන්නේ එක සමාගම. මේ අනිත් ගැසට් රිවර්ස් වුණා වගේ මේ ගැසට් එකත් සද්ද නැතුව රිවර්ස් කරලා සද්ද නැතුව කරන්න යන්නේ ගොවි ජනතාවත් ලෝකෙත් රවට්ටලා අන්දන්නද හදන්නේ කියන එක අපි අහනවා. රටම කොවිඩ් වසංගතයට ගොදුරු වෙමින් පවතින මොහොතක අපි ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබත් ඔබේ දරුවන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් පරිස්සමින් කටයුතු කරන ලෙසයි. ඔබේ ජීවිතේ වටින්නේ ඔබට සහ ඔබේ ආදරණීයන්ට පමණයි. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා. යලි තම්මෙමු හෙට උදෑසන 6ට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.